අපිට දැක ගන්න පුළුවන් තවත් දමිලා වශ ඇති වෙන හනුමන් හනුමන්තා නර්තනයේ සමගින් හංස හංසේගේ ගමන් විලාශය දක්වන නිර්මාණ නර්තනයක් වගේ හංසේගේ ගමන් විලාශය දක්වන නිර්මාණ නර්තනයක් විදියටයි මේ නර්තනය අපිට දකින්න පුළුවන්. උඩරට නර්තන සම්ප්‍රදායේ වන්නම් ගැන කතා කරද්දී හංසා වන්නම අපට දැක ගන්න පුළුවන්. හංසා වන්නම ඉතාමත් පාරිශුද්ධ සත්වයෙක් ගැන කතා කරන වන්නමක්. හංසයා කියන්නේ ඉතාමත් පාරිශුද්ධ භවයේ සංකේතයක් විදිහට දක්වන්න පුළුවන්. මේ ඔබට දිස් වෙන්නේ මේ හංසා වන්නම. හංසයෙකුට ඉරිය වෙන් කරලා ගන්න පුළුවන් බව අපි දන්නා කරුණ. හනුමන්තා නර්තනය ඉතින් ඉන්දියා ආභාෂයක් සහිතවයි අපේ රටට මෙම නර්තනය ලැබෙන්නේ. අභිෂේක් ඒ ගැන කියනවා නම් ඇත්තෙන්ම කිව්වොත් දෙවිනුවර මහා දේවාලයේ අන්තරාලය එනම් දෙවිනුවර දෙවියන් වැඩවාසය කරන ගර්භගෘහයට පිටින් පිරෙන ඒ ශුද්ධ වූ කොටස තුළත් මේ හනුමන්තාගේ චිත්‍රයක් චිත්‍රණය කොට තිබෙනවා. මේ තමයි දුර්ලභ චිත්‍රයක්. ඉතින් ඒ හනුමන්තා හෙවත් ශ්‍රී විෂ්ණු දෙවියන් රාමාවතාරයෙන් පෙනී සිටින විට ඒ රාමාවතාරයේ ප්‍රධාන සේවකයා වූ හනුමන්තාගේ විලාශය තමයි මේ හනුමන්තා නර්තනයෙන් පෙන්වුම් කරන්නේ.